අද තියෙන්නේ පරිසරයේ පාඩමට අප පරිහරණය කරන දේ අප පරිහරණය කරන දේවල් තියෙන මාතෘකාව. ඒ කියන්නේ අලුත් පාඩමක් තියෙනවා. ඔයාලා ගිය සතිය අර නිර්මාණය හදන්න ඇති ඒ නිර්මාණයෙන් පස්සේ නේද අපි ඊට පස්සේ සතු ගැන කියවෙන කවි ගීත ටිකක් ඇලෙව්වනේ නේද? ඒවත් අපි කිව්වා. අන්න ඒකෙන් පස්සේ තමයි පුතේ මේ අලුත් පාඩම පටන් ගන්න. අප පරිහරණය කරන දේ කියන පාඩම හොඳයි. අහන් ඉන්නකෝ මේ පාඩමට මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා අහක් නේද? අහන් ඉන්නවනේ කතා කරන්න බෑ. මයික් එක ඔෆ් කරගන්න. අප පරිහරණය කරන දේවල් දැන් පුතේ ඔයාලා එදිනෙදා ජීවිතයේදී විවිධ භාණ්ඩ උපකරණ ඔයාලා පාවිච්චි කරනවනේ පරිහරණය කරනවා කියන්නේ පාවිච්චි කරනවා. ඒවා සමහර විට පෞද්ගලික මේ තනියම පාවිච්චි කරන ඒවා. ඔය උරුසුව තුවාල නේද? ඒ වගේ දේවල් අපි පෞද්ගලිකව පරිහරණය කරන දේවල්. ඒ වගේ පොදු භාණ්ඩත් අපි පරිහරණය කරන පොදු භාණ්ඩ නේද? නිවසේ තියෙනවා පාසලෙත් තියෙනවා. එසේම මේ ඒ වගේම මේ පරිහරණය කිරීමේදී ඒවයි පිරිසිදු බව වැදගත් නේද? කොහොමද ඒව පිරිසිදු පාවිච්චි කරන්නේ? ඒ වගේම නිසි අයුරින් පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න මේ පාඩමේ. තේරුණාද? එතකොට ඒ වගේම මේ පාඩමේ අපි ඔමේ සමහර කතා කරමු. මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා මේ පන්ති කාමරයේදී පරිහරණය කරන උපකරණ පන්ති කාමරයේදී පාවිච්චි කරන උපකරණ ගැන. තේරුණාද? ඒ වගේ මේ භාණ්ඩ වලින් සිදුවෙන සේවය නැත්නම් ප්‍රයෝජන මොනවද කියලා අපි ඉගෙන ගන්න. කාර්ය ඒ භාණ්ඩ වලින් සිදුවෙන කාර්ය මොකක්ද? ඒ වගේම පාසලේදී වගේම දිවසේදී ප්‍රයෝජනෙට ගන්නා උපකරණ හා මේ ඒව වර්ග කරනවා අපි ඊට පස්සේ නේ. ප්ලාස්ටික් ඒවා ලෝහ වර්ග කඩදාසි වලින් හදපුවා යකඩ වලින් හදපුවා ඒ විදිහට ලී වලින් හදපුවා එහෙම වර්ග කරනවා. මොකද ඊට පස්සේ අපි බලනවා මේ භාණ්ඩ හා උපකරණ පරිහරණය කිරීමේදී ඒවා පරිස්සම් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ඒවා නේද විනාශ වෙන්නේ නැති වෙන්නේ කොහොමද හොඳින් පරිහරණය කරන්නේ? නේද? පැන්සලක් ගොඩක් කාලයක් පාවිච්චි කරන්නේ කොහොමද? දවසක් දෙකක් නේ ගොඩක් ළමයි පාවිච්චි කරන්නේ නේද? ඒක නැති කරගන්නවා. එහෙම නැත්නම් ඒක උල් කරලා පැන්සල නේද ගොඩාක් විනාශ කරගන්නවනේ. ඉතින් ඒ වගේ එහෙම වෙන්නේ නැතිව අපි කොහොමද පැන්සලක් පාවිච්චි කරන්නේ ගොඩාක් දවස්? නේද? ඒ වගේම අපි මේ පාඩමෙන් පුතේ ඉගෙන ගන්නවා මේ ඒ භාණ්ඩ හා උපකරණ අපි කොහොමද ඉක්මනින් පාවිච්චි කරන්නේ? නේද? ඊට පස්සේ ඒ භාණ්ඩ හා උපකරණ පිළිබඳව අපි දැන් අපි ඔන්න අපේ ගැමි පරිසරයේ තිබුණු භාණ්ඩ හා උපකරණ තියෙන ඒවට තියෙන පුතේ නැටු ජන නැටු කියලා වර්ගයක් නේද? අන්න ඒවත් අපි බලනවා දෙක තුනක්. ඒවා වීඩියෝස් වල දානවා. හොඳද? ඒ වගේම මේ මැහු ක්‍රමයකුත් තියෙනවා මේ පාඩමේදී. ඔයාලට ඉදි කටුවේ මහන්න සිද්ධ වෙන්න. හොඳද? ආසයි නේද ඉදි කටුවේ මහන්න? එතකොට ඒ මැහු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අපි නිර්මාණයක් කරන අවසානයේ මේ පාඩම. හොඳද? එතකොට මම එතන පාඩම එතනින් අවසන් වෙනවා. හරි. මම දැන් පාඩම ගැන ලොකු විස්තරයක් කරා. අප පරිහරණය කරන දේ කියන පාඩම. නේද? එහෙනම් අපි අලුත් පිටුවක් අරගෙන ඕන. ඔයාලා මාතෘකාව ලියන්න. අලුත් පිටුවක් ගන්න වෙනවා. හොඳේ? අප පරිහරණය කරන දේ
අප පරිහරණය කරන දේ මුලින්ම අපි ඉගෙන ගනිමු පන්ති කාමරයේදී පන්ති කාමරයේදී තියාගන්න පන්ති කාමරයේදී පරිහරණය කරන පන්ති කාමරයේදී පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ පන්ති කාමරයේදී පරිහරණය කරන පාණ්ඩහා උපකරණ පන්ති කාමරයේදී පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ right. එහෙනම් අපි එකක් මේ පන්ති කාමරයේදී අපි ගොඩාක් භාණ්ඩ පරිහරණය කරන මේවා නේද පාසල් යනකොට බෑග් එකේ දාගෙන නැත්නම් පැන්සල් පෙට්ටියේ දාගෙන යන දේවල් උපකරණ ටිකක් තියෙනවා නේද භාණ්ඩ ටිකක් තියෙනවා ඒ වගේම පාසල් ගිහිල්ලා ඒ පන්ති කාමරේ ඔයාලා නේද සමහර දේවල් ඔයාලට ඌමනා වෙනවා අන්නේ භාණ්ඩ මොනවද නේද ඉගෙන ගන්න අපිට ඌමනා කරන දේවල් පන්තියෙදි පාසලේදී ඒ ටික තමයි මේ පන්ති කාමරේදී පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ වලට ඇතුළත් වෙන්නේ හරි ඒක මම මුලින්ම පින්තූරයක් පෙන්වන්නම් ඔයාලට මෙන්න මේ පිටුරේ බලන්න. ඔය පිටුර දෙකක් තියෙනවා. මේ දෙක. ඔව්. පළවෙනි පිටුරෙන් පෙන්වන්න කොහක්ද? ස්ටේප්ලර් එක. නේද? දෙවෙනි දෙවෙනි පිටුරෙන් පෙන්වන්නේ පංචරය පංචරය සා ස්ටේප්ලර් ස්ටේප්ලරේ නැත්නම් කටු මැසිම කියලාත් ඔයාලා කියනවා නේද කටු ගසන මැසිම මැසිම ඉතින් මේ කටු මැසිමේ නැත්නම් ස්ටේප්ලරේන් අපි මොකද කරන්නේ පන්ති කාමරයේදී ඔයාලට උමනා වෙන මේ ස්ටේප්ලරේ මොකක්ද කරන්නේ කටු ගහනවා නේද පේපර් ඕ නැත්නම් පේපර් ඔව් පුතේ පේපර් එකට එක අමුණ ගන්නවා පේපර් කියන්නේ මොනවද කඩදාසි නේද කඩදාසි එකට එක අමුණා ගැනීම කරන්නේ ස්ටේප්ලරේ ඉතින් පට්ටා දෙනවා ඔව් ස්ටේප්ලරේන් අපි මොකද කරන්නේ කඩදාසි එකට එක අමුණගෙන තියා ගන්න පුළුවන් අපිට එහෙ මෙහෙ යන්න නැති වෙන්න නේ පොතක් හදා ගන්න පුළුවන් ඕන නම් ඔයාලා ටියුට් එහෙම සමහරලාට අමුරලා තියෙන ස්ටේපරේ නේද නැත්නම් ඒ කොළ එහෙට මෙහෙට යනවනේ නේ ඒක නිසා ස්ටේපර් කටු වලින් තමයි ඒවා අමුරලා තියෙන්නේ ඉතින් ඒක කටු ගහන්න නැත්නම් මේ කටු අද කරන්න අපිට ස්ටේපරයක් උමනා වෙනවා නේද ඒක පන්ති කාමරයේදී පරිහරණය කරන උපකරණයක් දෙවනෝ තියෙන නිල් පාට එක පංචරය. ඒකෙන් මොකද සිදුරු කිරීම. අන්න හරි කඩදාසි සිදුරු කිරීම කරන්න ඒකේ. කඩදාසි. ඔව් සිදුරක් විඳ ගන්න. මොකද සිදුරු විඳින්නේ ඒ කඩදාසි එකට එක අමුණා ගැනීම ලේසි වෙන්නේ. නේද?
එපස්සේ සිදුරු ඇතුලෙන් අපිට ලණුවක් වගේ දාලා පොඩි නූලක් දාලා නේද ලණුවක් නෙමෙයි නූලක් දාලා ඒව අපිට බැඳලා තියාගන්න පුළුවන් කඩදාසි එහෙම එහෙ යන්නේ නැති නේ right එන අපිට पाइप बोर्ड के लिए पुकली अनंदा මොකද්ද पाइप बोर्ड के लिए पुकली अनंदा මේ මන් දැන් join උනේ ඔව් ඔව් මෙන්න අපේ මාතෘකාව අප පරිහරණය කරන දේ ප්‍රධාන මාතෘකාවක් අඩුත් පිටුවට ලියන්න ඕන ඊට පස්සේ මේ කරුවෙන් අපි කියන්නේ පන්ති කාමරයේදී පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ right අපි දැන් මුලින්ම ඉගෙන ගත්තේ මොකද්ද ස්ටේප්ලරය කියන්නේ අපි අකුරු වරද්දන්නේ නැතුව हरे हरे और देख लिए मु आप सर हरे पांचरय पांचरय මේ පන්ති කාමරයේදී පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ වලට ගොඩක් ලියන්න පුළුවන් නේද? හතුරුක නේ? ඔව් ගොඩක් තියෙනවා නේද? හතුරුක හතුරුක අඩිරූල අඩිරූල අංක 15ක් විතර ලියමුද? 15ක් दागन එකක් ලියන්න බලන්න අංක 5ට විතර ලියන්න 15ක් විතර සර් පරිහරණය කරන දෙපොත්ත හරි පුතේ හරි හරි ඔයාලා ලියන්න තියෙන්නේ කියන්න නෙවෙයි සර් දෙකක් කියලා දුන්නා ඉතුරු වේ ඔයාලා ලියන්න තියෙන්නේ මම බලනවා ලියනවාද කියලා දැන් මේ බලන ගමන් ඉන්නේ සෑලි එලි වරයි පහක් ලියන්න අංක 15ක් දාන්න ඒ ටික gederedi ලියන්න පුතේ පංචරය සහ ඔය මම දෙකක් කියවන්නේ මේ පංචරයයි ස්ටේප්ලරයයි ඕ ඒ දෙක කලුරාලේ ඕ ඒවත් හරි ඒ දෙක අඳින්න ඕන පංචරය ස්ටේප්ලරය අඳින්න ඕන හොඳේ පංචරය සහ ස්ටේප්ලරය අඳින්න නැත්තම් පින්තූර අඳින්න බැරි නම් විතරයි පින්තූර හොයන්න. පුටුවේ ළමා පුටුව වෙන්න ඕන. පුටුව නෙවෙයි ළමා පුටුව. දැස්සක.
දැන් ලියවන ටිකක් ඔය ඇති ලියපු ටික හොඳේ අදවන සර් සර් කියන දේ පොඩ්ඩක් අහගන්න සුට්ටක් අහගන්නකො දැන් ඔයාලා ලියපු ඒව බලන්න මෙන්න මෙහෙම හොඳද right හරි මෙහෙම කරමු අපි දැන් ඔය බාණ්ඩ ටික පුතේ අපි දැන් ඔය ලියපු බාණ්ඩ ටික ඔයාලා ටික අහුවනේ මෙන්න මේ වගේ දේවල් ඔයාලා ලියන්න ඇති දැන් අහගෙන ඉන්න හතුර ගම්පුපිය නේද ටැන්සල් උල්තරනේ ඒ කියන්නේ අපි කියනවා कैलेंडर पांति कामरे සමහර ඒවා අපි පන්ති කාමරයේ ඇතුළේදී පරිහරණය කරනවා සමහර ඒවා අපි පන්ති කාමරයේ පිටතදී පරිහරණය කරනවා නේද සමහර ඒවා අපි ඇතුළේදී පරිහරණය කරනවා සමහර ඒවා පිටතදී නේද හැබැයි දෙකටම ගන්න පුළුවන් ඒවාත් තියෙනවා හරි එතකොට ඒ විදිහට අපිට හිතන්නත් පුළුවන් දැන් අපි හිතමු ඔයාලා පන්ති කාමරයේ ඇතුළේදී පරිහරණය කරන දේවල් තමයි ඔය ළමා මේසෙ ළමා පුතු ගුරු පුතුව නේද ඊට පස්සේ පොත්‍රාකය කැලෙන්ඩරේ ඒවා පන්ති කාමරේ ඇතුළේදී සමහර ඒවා පිටතදී පරිහරණය කරන්න පුළුවන් කොස්ස ඉඳලා ඒවා ගන්න පුළුවන් නේ ඊට පස්සේ පෑසල් උරු කරන්නේ ඒවත් අපි පන්ති කාමරේ ඇතුළේදී පිටතදී දෙකේම කරනවා නේද පරිහරණය කරන අන්න එහෙම අපිට වර්ග කර ගන්න පුළුවන් ඒකට සර් හදලෙවන්න නම් ඊතර වැඩක් මෙන්න මෙහෙම බලන්නකෝ දැන් ඔය ලියපු උපකරණ අතරේ ප්ලාස්ටික් වලින් හදපු දේවල් මොනවද කියලා බලන්න. ඔයාල ලියපු ඉවරයි. ප්ලාස්ටික් වලින් හදපු දේවල්. කුණ බාදිය. හරි හොඳයි. දැන් බලන්න ලී වලින් හදපු දේවල් තියෙනවද කියලා. ලී වලින් හදපු මේකය. කඩදාසි වලින් හදපු දේවල්. අනේ. හරි. වර්ග කරගන්න පුළුවන් බව දැන් ඔයාලට තේරෙනවද ප්ලාස්ටික් වලින් හදපු දේවල් ලෝහ වලින් හදපු දේවල් නේද කඩදාසි වලින් හදපු දේවල් ලී වලින් හදපු දේවල් විදිහට අපිට ඔය භාණ්ඩ හා උපකරණ ටික වර්ග කරන්න පුළුවන් වර්ග කරනවා කියන්නේ පුතේ එක જાතියේව එක ගොඩකට දාන්න නේද එක જાතියේව එක ගොඩකට දාන්න ලී වලින් හදපු දේවල් එක තැනක ලියන ප්ලාස්ටික් වලින් හදපු දේවල් එක තැනකට ගන්න ලෝහ වලින් හදපු දේවල් තව තැනකට ගන්න අන්නේ විදියට මේක අපි පන්ති කාමරේදී කරනවා නම් මේව වෙන වෙනම ගොඩවල් වලට අපිට ගහන්න පුළුවන් නේ ගොඩවල් වලට තියෙනවා ප්ලාස්ටික් වලින් හදපු වෙනම තියෙනවා අන්නේ වගේ right අපිට දැන් මෙතෙන්දී එහෙම කරන්න බෑ අපිට ලියන්න වෙන්නේ නේද සර් වගුවක් දෙන්න එහෙනම් ඒ වගුව පුරවමු අපි
ඇටකන වගු වඳින්නම ලෑස්ති වෙන්න අඩි නුලක් එහෙම ගන්න ඕන ටිකක් ලියමු ප්ලාස්ටික් ලෝහ ලී ලීවලි කඩදාසි
දාගන්න. හරි නේද? හරි සර්. හරි සර්. හොඳයි. හරි සර්. හරි සර්. හොඳයි. එහෙනම් දැන් ඔය ඉන්න ඔය ඔයාලා ලියපු උපකරණ වලින් මේ එකක් ගන්නව සර් එකක් ගන්නව මෙන්න මේ විදියට හොඳද ඔන්න බලන්නකෝ රයිට් මේ තියෙන්නේ ඔන්න එකක් ගත්තා මොකද්ද කතුර නේද කතුර කතුරෙන් ලැබෙන ප්‍රයෝජන එකක් අරගෙන ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා බලනවා මොනවද කතුරෙන් ලැබෙන ප්‍රයෝජන බලනවා දැන් පුතේ ඒක පරිහරණය කිරීමෙන් පස්සේ මේ පරිහරණයෙන් පසු එහි ආරක්ෂාවට අපි මොකද්ද කරන්න ඕනේ ඔව් මේක අහන් ඉන්න ඕනේ මම මේ කියන දෙන්නේ අපි භාණ්ඩ හා උපකරණ ඔයාලා ගෙද දවසේදී පාවිච්චි කරන භාණ්ඩ හා උපකරණ මේ නාමේ මොකද්ද උනේ ඔව් පාවිච්චි කරනවා වගේ විතරක් නෙවෙයි ඒවා අපි ආරක්ෂා කරගන්නත් ඕනේ ඒ කියන්නේ පරිහරණයෙන් පස්සේ ආරක්ෂාවට ඒකේ මේ සර් මේ තියෙන පංචවය ඔකේ ආගින්න මේක දැන් කතුරු අපි අරගෙන අරගනිපු තැනම නැත්තම් අපි හිතම ඔන්න ඔයාලා කුටුව උඩ ඉඳන් තමයි මේක කපන්නේ කඩදාසි කුටු උඩම දාලා තියනවාද ආපස්සෙ නෑ නේද ඒ කතුරු තබන් තැබීමට අපි નિયમિત ස්ථානයක් තියාගන්න ඕන ගෙදර නැත්තම් ඔයාලා බෑග් එකේ හරි එහෙම නැත්තම් පැන්සල් පෙට්ටිය හරි નિયમિત ස්ථානයක් තියෙන්න ඕන. අන්න එතනින්ම තියන්න ඕන. එතකොට තමයි මේ සර් අයියෝ ඔයාලා කතා කරනෝනේ. දැන් සර් කොහොම මේක උගන්වන්නේ? හරි අහන් ඉන්න දැන්. මම බෝඩ් එකට එන්නම්. හරි දැන් අහන් ඉන්න කරු කතා කරන්න බෑ. මෙහෙමයි දැන් සර් කිව්වෙ මෙන්න මෙහෙම කතාවක්. ඔයාලා දැන් කතුර පරිහරණය කරනවනේ මොකක් හරි කඩදාසි කපන්න ගන්න. නේද? අරගෙන ඒක අපි ඒ ගණිපු තැනම නැවත තියන්න ඕනේ. නේද? පාසලේදී ගත්තත් එහෙමයි. අපි පාසලේදී අපි හිතමු ඔයාලා බෑග් එකේ පොකට් එකක තමයි කතුර තියෙන්නේ. එතනින් අරගෙන මේ වැඩේ කරලා ඊට පස්සේ නැවතත් අර අදාළ තැනට තියන්න. නේද? මේ වැඩ ටික ඉවර වුණාට පස්සේ විතරම ඔබ ඔබ ඉන්නෝ නෑ
අපිට මොන ඔයාලා බ්ලැන්කට් මැස්සම අහනවා දැන් මේ පාඩමේ අවසානයේදී දැන් ඔන්න සර් කියනවා රෙදි ගන්න නූල් ගන්න එහෙම කියනවා දැන් ඔයාලා රෙදි කපන්න කියලා ඒතර කතු බලගෙන රෙදි කපනවා නේද කපලා ඊට පස්සේ නූල් කපන්න තියෙනවා ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා බ්ලැන්කට් මැස්සම මහලා ඉවරුණාට පස්සේ නැවතත් අර භාණ්ඩ හා උපකරණ ටික ඒ නිර්මාණය කරන්න ගනිපු භාණ්ඩ හා උපකරණ ටික අපි නැවතත් තියෙන තැනින් තියන්න නේද නැත්නම් එහෙම එහෙ විසිරුණොත් එහෙම මොකද වෙන්නේ නැත්නම් බිම වැටුණොත් යාළුව ගන්න පුළුවන් නේ අර මේ අපි කතුරේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන ඒ නිර්මාණයෙන් පස්සේ නැත්නම් ඒ වැඩේ නේද ඔව් හැම උපකරණයක්ම එහෙම අපිට පැන්සල ගත්තත් එහෙමයි නේ පැන්සල අරගත්තට ඔයාලා පැන්සලෙන් ලියනවනේ ඉතින් අපි පැන්සලෙන් අඩුම ගානේ නේද ගොඩක් කාලයක් ලියන්න අපිට පුළුවන් වෙනවනේ එක පැන්සලෙන් නේද ඒක නිතරම අපි යූස් කරන්න ගියොත් එහෙම පැන්සල ටික 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 ගෙවිල යනවනේ ඒ වගේම පැන්සල තුඩ කැඩෙන විදියට අපි පැන්සල තියාගත්තොත් නිතරම තුඩ කැඩුණොත් අපිට නිතර යූස් කරන්න වෙනවා එතකොට පැන්සල ගෙවිල යනවා නේද ඒ වගේ පෑන් අපි පෑන්තර කටේ දාන පුරුදු වෙලා ඉන්නවා විවිධ දේ ටැන් වලට අණිනවා නේද එහෙමනොත් එහෙම අපිට පෑන්සලක් ගොඩක් කල් පරිහරණය කරන්න බැරි වෙනවා හැමදේම එහෙමයි නේ පෑන පොතත් එහෙමයි අපි පොතට පිටකවරයක් දාන්න ඒක මුළු අවුරුද්දේම අපිට පරිහරණය කරන්න ඕන නිසා නේද පාවිච්චි කරන්න ඕන නිසා පිටකවරයක් නොදැම්මොත් මොකද වෙන්නේ අර තැන් තැන්ම ඉරිලා යනවා මඩ ගෑවෙනවා නේද ඒක කැතයි ඒක නිසා අපි ඒ බාණ්ඩ මේ ආරක්ෂා කරගන්න යම් දෙයක් අපිට කරන්න වෙන්නේ නේද? ඔයාලා ලේන්සුවක් එහෙමයි. නේද? ලේන්සු අපි දිනපතා සෝදන්න ඕනේ. දැන් ඉතින් ඒවයි වටිනාකම ඔයාලා දන්නවනේ මේ කාලේ. ඒ වගේම තව ඉතින් බාණ්ඩ හා උපකරණ හැමදේම මේ වගේ. අපි ඒවේ ආරක්ෂාවට කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හොඳයි. එහෙනම් අපි දැන් මේ මුලින්ම මේක ලියාගන්නේ මොකක්ද? මේකලා පොඩි මාතෘකාවක් තියෙනවා අපි ලියමුද? රයිට් එක තනියම ලියන්න බලන්න. මේකට ඉලක්ක. කියලා කිව්වද? සර් මේකට ඉලක්කම් කීයක්ද? කියලා කිව්වද? 5යි. රයිට්. එහෙනම් අපි මෙතන මෙහෙම ලියමු. මේ ලියන්න ඔයාලා පොඩි මාතෘකාවක් චිත්‍රයක් අඳිමු අන ලේසි චිත්‍රයක් අඳිමු චිත්‍රයක් අඳිමු මේක චිත්‍රයක් අඳින්න ඕන මෙහෙමයි ඔය ඔයාලා ඔතනින් එක භාණ්ඩයක් තෝරගන්න අපි හිතමු කතුර තෝරගත්තා කියලා ආ කතුර මෙහෙම අඳිනවා මේ ඔව් මගේ කතුර පොඩක් කැතයි ඔයාලා ලස්සන අඳින්න දැන් අඳින්න එපා හොඳේ ඔන්න ඇඳ ඇඳලා උටේ මේක ඔයාලා පාට කරන්නේ පාට කරන්න එපා මොකක් දනවද කරන්නේ මේ කඩදාසි ලස්සන ඔය මේ පාට පාට කඩදාසි තියෙනවනේ ඒ කඩදාසි පොඩි පොඩි කෑලි වලට ඕ ඊට පස්සේ ඒවයි ගම් දාලා නැත්නම් මේ කකුලේ ගම් දාලා කඩදාසි මෙහෙම අලවන්න එහෙම සර දැන් චිත්‍රය දිනවද ඔව් දැන් නෙවෙයි ගෙදරදී කරන්න ඕනේ ඒක හොඳේ කඩදාසි පොඩි කැබලි කඩලා මේක අලවන්න ඕන කතරේ. හැබැයි පිටපණින් අලවන්න එපා. බොහොම චූටි කඩදාසි කොළ තමයි මේක අලවන්නේ. ඔව් මෙතන ඉස්සර ගන්න. ඔව් මේකට අපි කියනවා කොලාජ් ක්‍රමය. කොලාජ් ක්‍රමය. සෑරියා ගන්න.
ගෙදරදී තමයි ඔලාජ් ක්‍රමයට සර් කැමති කැමති එකක් කැමති එකක් කියන්නේ මොකක් හරි භාණ්ඩයක් හරි උපකරණයක් හරි වෙන්න ඕන දිවසේදී පන්ති කාමරයේදී පරිහරණය කරන භාණ්ඩයක් හෝ උපකරණයක් වෙන්න තේරුණා මම ඔය කතුවක් ඇන්දට ඔයාලට කැමතිද කොලාජ් ක්‍රමය මොකද්ද කොලාජ් ක්‍රමය කියන්නේ චූටි චූටි කඩදාසි කපලා නැත්නම් ඉරලා අතින් ඉරනවා කපන්නේ අතින් ඉරලා මේ භාණ්ඩේ ගම් ගාලා මෙහෙම අලව දැන් කතුරේ මේ ටිකේනම අලවන්න පුළුවන් නේද මේ ටිකේ වෙන පාටකින් අලවන්න මේ ටික වෙන පාටකින් අලවන්න මේ ටික වෙන පාටකින් ඒ වගේ ලස්සනට ඒ වැඩේ කරලා මට ෆොටෝස් එවන්න හරිද එහෙනම් පරිසරයේ මෙතනින් අවසන් වෙනවා විනාඩි දෙකකින් අපි ගණිතයේ පාඩමට එමු මේ ඉක්මන් කරන්න මේ ඕකේ සර් ඔය ලියාගත්ත නැත්නම් ලියාගන්න ඩක්කා විනාඩි දෙකයි දෙන්නේ ලියාගෙන ඉවරයි ඔව් විවේකේ විනාඩි දෙකයි